දැන් ජනතා හඬ. ගොවිතැනට අවශ්‍ය ජලය සපයා ගැනීමේ ගැටලුවකට මාතලේ විල්කමුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් වෙහෙරගලගම ජනතාව මේ දිනවල මුහුණ දී සිටිනවා. අප වාර්තාකරු සඳහන් කළේ මේ ප්‍රදේශවාසීන් සිය ගොවිතැන් සඳහා අවශ්‍ය ජලය හිඹිලියාකඩ වැවෙන් ලබා ගන්නා බවයි. එහෙත් කලට වැසින් ළොලපීම හේතුවෙන් පවුල් 200ක පමණ ගොවි ජනතාව මේ වන විට පීඩාවට පත්ව අවසන්. අපේ වැවට වතුර එන්න කිසිම ජලපෝෂක ප්‍රදේශයක් නැහැ. ඡන්දෙ ගන්න විතරක් වෙනවා වතුර දෙන්නම් කියනවා. ඊට පස්සේ සේරම අමතකයි. කන්න අටක් මේ වෙනකොට වතුර නැහැ. අපිට ගොවිතැන් කරන්න නැහැ. මෙම ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ වෙහෙරගල ගමට නොදුරින් පිහිටි කළුගඟ ව්‍යාපාරයෙන් හෝ තම ජල අවශ්‍යතා සපුරා දෙන ලෙසයි. එල්ලවන වනාලි තර්ජන හේතුවෙන් පොළොන්නරුව ගුරුකුඩැල්ල ජනතාවද පීඩාවට පත්ව ඇති බව වාර්තා වනවා. අප වාර්තාකරු සඳහන් කළේ ගාමිණීපුර මැදකොටස ප්‍රදේශයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වන වගාව තුළ රැඳී සිටින වනාලින් මෙලෙස ගම් වදින බවයි. මේ හේතුවෙන් පවුල් 300ක පමණ ජනතාව පීඩාවට පත්ව ඇති අතර වනාලින් ප්‍රදේශවාසීන්ගේ වගා හානි සිදු කර තිබෙනවා. මේ ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ සිය ගම්මානයේ වටා විදුලි වැටක් ඉදි කර දෙන ලෙසයි. හම්බන්තොට බඳකිරිය ප්‍රදේශයට පානීය ජලය සැපෙන නලමාර්ගයක් කැඩී යාමෙන් මාසයක කාලයක් තිස්සේ ජලය අපතේ යමින් තිබෙන බව වාර්තා වනවා. මෙලෙස කැඩී ගොස් ඇත්තේ රුහුණු ජල ව්‍යාපෘතිය යටතේ හම්බන්තොට ජල සම්පාදන මණ්ඩලය මකින් බඳකිරිය ප්‍රජා ජල ව්‍යාපෘතියට ජලය ගෙන යන ජල නලයයි. ජල සම්පාදන මණ්ඩලය පසුගියදා පැවැත්වූ වැඩවර්ජින සමයේදී මෙය කැඩී ගොස් ඇතැයි ප්‍රදේශවාසීන් පවසනවා. මේ හේතුවෙන් බඳකිරිය ප්‍රදේශයේ තම්මෙන්නාව වෙහෙරගොඩ යහන්ගලාති ගම්මානවල ජනතාව පත්වැත්තේ දැඩි අසීරුතාවයකටයි.